ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස යළිත් ඔබ ඇමතීමට ලැබීම සතුටක්. අපේ රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ඔබ සියලු දෙනාම දන්නවා. සර්වජන ඡන්ද අයිතිය අපට ලැබිලා දැන් අවුරුදු 87ක් වෙනවා. මේ අවුරුදු 87 තිස්සේම අපේ රටේ ජනතාව ව්‍යවස්ථාව ආරක්ෂා කළා. මූලික අයිතීන් ආරක්ෂා කරා. ඒවාට තර්ජනයක් වූ හැම අවස්ථාවෙම ව්‍යවස්ථාවත් තමන්ගේ අයිතීන්ුත් ආරක්ෂා කරන්නට පෙරට ආවා. 2015 ජනාධිපතිවරණයේදී උනෙත් ඒකයි. ව්‍යවස්ථාව සහ ජනතාවගේ අයිතීන් පාගා දමමින් තිබූ යුගයක් අවසන් කරන්නට ඔබ සියලු දෙනා අත්වැල් බැඳගත්තා. අපි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරගත්තේ ජනතා අයිතිවාසිකම් වැඩි වශයෙන් ආරක්ෂකරලීමේ අරමුණින්. ව්‍යවස්ථාවට පටහැනිමා විරුද්ධව ක්‍රියා කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැති බව මම අවධානය කරන්නට කැමතියි. රටේ අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය තිබිය යුතුයි. බහුතර සහයෝගයක් නැතිව අගමැතිවරයෙකුට රට ඉදිරියට ගෙන යන්න බැහැ. ඒ වගේම අගමැතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අගමැති සහ ඇමතිවරු තනතුරු වලින් ඉවත් විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තුවක් පත්වීමෙන් පසු වසර 4 මාරක් යනතුරු විසුරා හැරීමට කිසිදු බලයක් කිසිවෙකුටත් නැත. එසේ කළ හැක්කේ පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයෙන් සම්මත වූ යෝජනාවක් මගින් පමණයි. මේ ව්‍යවස්ථා ප්‍රතිපදාන උල්ලංඝනය කිරීමේ වරද මැතිවරණයකට මුවා වී නිවැරදි කරන්නට බැහැ. එවැනි නීති විරෝධී මැතිවරණයකට ඉඩ නොදිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී සඳහන් වෙනවා. නඩු තීන්දුවේ 85 පිටුවේ ඇති ඡේදයක් මම සිංහලට පරිවර්තනය කර කියවන්නම්. සමහරු වග උත්තරකාර පාර්ශවයන් පෙන්වා දුන්නේ පෙත්සංකරුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් මහා මැතිවරණයක් පැවැත්වීමේ අවකාශය උදාවන බැවින් ජනතාවගේ සර්වජන ඡන්දය අයිතිය ආරක්ෂා වන බවයි. නමුත් ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනිව මැතිවරණයක් පැවැත්වීමට අවකාශ ලබා දීමෙන් සර්වජන ඡන්ද අයිතිය ආරක්ෂා නොවේ. එවැනි මහා මැතිවරණයක් නීති විරෝධී වන අතර එහි ප්‍රතිඵලයද ප්‍රශ්න කෙරවීමට ලක්විය හැක. මහා මැතිවරණයක් වළංගු වන්නේ එය නීතියානුකූලව පැවැත්වුවත් පමණි. එබැවින් ව්‍යවස්ථාවට පටහැනි ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීම ජනතාවගේ සර්වජන ඡන්ද බලය රැක දෙන ක්‍රියාවලියක් නොවෙයි. පසුගිය ඔක්තෝබර් මාසයේ 26 මම අරලියාගහ මන්දිරයේ ඉඳන් කිව්වේ ඒ දෙමයි. මම එදා කිව්වේ අපේ මේ සටන ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන්, නීතිය ආධිපත්‍ය වෙනුවෙන්, ශීලාචාරත්වය සහ සදාචාරත්වය වෙනුවෙන් කියලයි. මේ සටන අපි ජයගන්නවා කියලත් මම කිව්වා. මම අද කියන්නේ ඒ දෙමයි. හෙට කියන්නේත් ඒ දෙමයි. මගේ වචනය මම රකිනවා. කියන දේ කරනවා. කරන්න පුළුවන් දේවල් පමණක් කියනවා. ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා අයිතීන් රැක ගැනීමට මේ රටේ බොහෝ දෙනා එකට එකතු වුණා. ජාති භේදයකින්, ආගම් භේදයකින්, පක්ෂ භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් ලෙස තමන්ගේ හෘද සාක්ෂිය ගරු කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ සටනේ පෙරමුණ ගත්තා. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මේ සටනට හැකි ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය දුන්නා. ඔවුන් හැමදෙනාම මේ සටන එක්ුණේ පුද්ගලික න්‍යායපත්‍රයේ උදෙසා නොවේ. රට වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. ඒ සියලු දෙනාටම මම මගේ හිස නම ආචාර්ය කරනවා. ඒ වගේම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපට මඟ පෙන්වූ මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජකතුමන්ලාටත් මගේ ගෞරවය පිරිනමනවා. පාර්ලිමේන්තුවේ උත්තරීතභාවය ආරක්ෂා කරගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ගරු කථානායකතුමා, අපේ මැති ඇමතුරුන්, අපේ මන්ත්‍රීතුමන්ලා උපරිමයෙන් කැප වුණා, වෙහෙස වුණා. ඒ සියලු දෙනාටමත් මගේ හිතෛෂීභාවය මා පුද කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාකරණය ඇතුළු අපේ අධිකරණ ආයතන සිය ස්වාධීනත්වය, පෞරුෂත්වය ලොවටම ප්‍රදර්ශනය කළා. අධිකරණයටත්, අධිකරණයේ ඉදිරියේ කරුණු දැක්වු නීතිඥවරුන්ටත් මම කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම නීතිය ආරක්ෂා කරමින්
සාදාන සිදුකර රජයේ සේවකයන් ත්‍රිවිධ හමුදාය සහ පොලිසිය සමාජිකයන් සියලු දෙනාටත් මගේ කෘතවේදී පිරිනමනවා. කළු මාධ්‍ය කරුවන්ගේ බලපෑම් මැද්දේ සත්‍ය වෙනුවෙන් සටන් කළ ජනමාධ්‍යවේදීන්ටත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මුළු ලෝකයටම ඇත්ත ප්‍රකාශ කරන්නට ස්වේච්ඡාවෙන් දිවාරෑ වෙහෙසුණු සියලු දෙනාටමත් මම මගේ ප්‍රණාමය පළ කරනවා. අපි 2015 ජනවාරි මාසෙත් 2015 අගෝස්තු මාසෙත් ජනවාරමක් ලබා ගත්තේ මේ රටේ යහපාලනයක් ඇති කරන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය ආධිපත්‍ය ස්ථාපිත කරන්නයි. දූෂණය වංචාවන් වළක්වන්නයි. විධායක ජනාධිපති දුරය අහෝසි කර පාර්ලිමේන්තු බලාත්මක කරන්නයි. ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නයි. පසුගිය වසර 3 මාසයක් කාලය තුළ අපි බොහෝ දේ කරා. වර්තමානයේ අධිකරණය ඇතුළු බොහෝ ආයතන ස්වාධීනව කටයුතු කරන්නේ පරිසරය සැකසුනේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම ඇතුළු අපගත් ප්‍රගතිශීලී පියවර නිසා. පසුගිය වසර 3 මාසයක් තුළ අපි පැපරූ යහපත් බීජවල ප්‍රතිඵල අද රටම භුක්ති විඳිනවා. එය අපට සතුටට කරුණක්. ඒත් කරන්න බැරිණු දේත් තියෙනවා. සමහර වැඩ කටයුතු වල වේගය බාල වුණා. සමහර වැඩ කටයුතු අවසන් කරගන්න බැරි වුණා. ඒත් අපේ කැපවීම අදිෂ්ඨානය තියෙනවා. අපි අපේ අඩුපාඩු නිවැරදි කරගන්නවා. විශේෂයෙන්ම දූෂණ වංචා සම්බන්ධ නඩු කටයුතු කඩිනම් කරනවා. විවිධ ජාතීන්ට සාමයෙන් සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් අපි ඇති කළා. අපි සාමය හා සංහිඳය වෙනුවෙන් නිරන්තරව කැප වෙනවා. දැන් අපි ඉදිරියට යා යුතුයි. මේ වන විටත් අප විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම සම්බන්ධව දේශපාලන පක්ෂ ගණනාවක් සමග සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. ඒ වගේම ඒකීය ශ්‍රී ලංකාවක් තුළ සෑම පුරවැසියෙකුම සාධාරණයෙන් ඉටුවෙන දේශපාලන විසඳුමක් ගෙනීම සඳහා අපි දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරනවා. ජනාධිපතිවරණය ජනගැනීම සඳහා රට බෙදෙන LTT සංවිධානය සමග ගිවිසුම් ගහන්නට මම ගියේ නැහැ. එදා මම මගේ මාතෘභූමිය වෙනුවෙන් ජනාධිපතිවරණ ජයග්‍රහණය පූජා කරා. අදත් මම මේ ප්‍රතිපත්තියෙන් වෙනස් වෙලා නැහැ. අනාගතේ අපේ අපේක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලීමේ පුළුල් සන්ධානයක් පිහිටවීමයි. අනාගත පරම්පරාවට බියෙන්තොරව හිසකෙලින් තබාගෙන නිදහසේ ජීවත් විය හැකි අභිමානවත් සමාජයක් උරුම කර දිය හැක්කේ මහජන මතයට සවන් දෙන සියල්ලන්ගේම අයිතිය රැකදෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඔස්සේ පමණයි. කිසිදු අවස්ථාවක කිසිදු බලවේගයකට පාගා දැමිය නොහැකි අන්දමේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම අපේ උත්සාහයයි. මගේ හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාවක්. ඔබේ හදවත ඉල්ලා සිටින්නේත් එවැනි ශ්‍රී ලංකාවක්. අප සියලු දෙනාගේම හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාවක්. ඒ නිසා අනෙක් සියලු ભેද පසකලා අපේ මාතෘභූමිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතා අයිතියෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නුපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කර දීම වෙනුවෙන් මේ පුළුල් සන්ධානය හත්වැල් බැඳ ගන්නා ලෙස මම ඔබ සැමගෙන්ම ඉල්ලා සිටිනවා. අපි අපේ හදවතේ ඉල්ලීමට ඉඩ දෙමු. ඔබ සැමටම ස්තුතියි.